ගුවන් සේවිකාවක් බවට පත් වෙන්නේ අහම්බෙන්. ගෙදරට එනකන් ඔබ දන්නේ නැහැ. අක්කා ගුවන් සේවිකාවක්. අක්කා තමයි ඔබගේ ඇප්ලිකේෂන් එක යවන්නේ. ඔබ රංගපෑමට පය තැබුවා විතරයි. ඔයා ගොඩක් ආස කළා රංගන ශ්‍රේෂ්ඨයට. නිලියක් වීම තමයි ඔයාගේ හීනයක් බවට පත් වුනේ. දැන් අහන්න එපා මගේ මිත්‍රයෝ දෙන්නා ගෙදර හිටියද කියලා. එතකොට මේ මං අහන්න ආසයි තාත්තා කොහමද ඔයාව යැව්වේ කියලා. ඇත්තමයි මේ ගුවන් සේවකයෙක් වෙනවා කියන එකත් මගේ හීනයක්. මොකද අක්කා ෆ්ලයි කරනවා දැක්කම එයා එන්ජොයි කරනවා මට ආස හිතුණා. හැබැයි ෆස්ට් ඇක්ටර්ස් කෙනෙක් වෙන එක. ඉතින් කොහොමද මං දැන් ශ්‍රේෂ්ඨට ආව ගමන්නේ. ඉතින් මං දැනන් හිටියේ නැහැ. අක්කා ඇප්ලයි කරලා ඔක්කොම කරලා මං එදා ෂූට් එකකින්ද ඉන්නවා. මට කෝල් එකක් එනවා නංගි ඔයාට ඔක්කොම හරි මේ ලැසින්න මේ ටිකට් ඇවිල්ලා තින්නේ මේ දවසේ යන්න තියෙනවා කියලා. මම ෆෝන්ස් ඔෆ් කරා. මොකද මට යන්න උනාවක් තිබුණ නැහැ. ඊට කලින්ම කියලා තිබුණා කොහොමත් යවනවා කියන එක. ඊට පස්සේ තාත්තා කිව්වා නෑ ඔයා යන්න ඕනේ කියලා. මම කොහොම හරි එදාත් මට පාර දිගේ ෂූටින් මේ මම කොහොම හරි හිතුවේ මේ යන්න තියෙන දවසේ මගහරිනවා කියලා. ජීවිතේ පරිණිසහ අන්තිම දවසේ තාත්තා මාත් එක්ක ෂූටින් ගාව මම මගහරි කියලා. ඊරස කොහොමද මට ඉතින් යන්න උනා. මම එයාපෝට් එකේ හඬනවා මට යන්න බෑ මට බෑ බෑ යන්න බෑ කියලා. අන්තිමට මම එයාක්‍රාෆ්ට් එකකට ගිහලා අම්මිට කෝල් එකක් අරගෙන කියනවා අම්මේ එකසරක් මට කියන්න එන්න කියලා මම එනවා අනිත් පැත්තට කියලා. යන්න සිද්ධ වුණා මට. මම පොඩි දෙයක් කියමු. කියන්න අනිවාර්යයෙන්. මෙහෙමයි නංගි මේ දවක අක්ක එකපාරක් කරපාර තියෙනවා. නෑ. අක්ක නිකන් ප්ලෑන් කරලා එයාට හම්බෙච්ච චාන්ස් එකක් වාට වාගේ එක චාන්ස් එකක් කඩන්න කරපු වැඩක් වගේ වෙන්න බැරි. බුද්ධික කියපේගේ අනිත් එක මනීෂ කිව්වා මෙයත් එක්ක වේලාසන කතා කර කර ඉඳ දේ තමයි මෙයා අකමැත්ත ගැන කියද්දි මං මේ පය තියලා තියෙද්දි රඟපෑමේ මෙහෙම ගියා කියලා කිව්වම ඔයා අද හරි තීරණය ගත්තා අනාගතයේදී තීරේ කිව්වා. මොකද උත්තර නැතුව ගියා.